ආයුබෝවන් ඉංග්‍රීසියේ විශේෂ ඉංග්‍රීසි පාඩම් මාලාව වෙනුවෙන් ඔයාලා සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. අද දවසේත් ඔයාලා මේ එක්ක වෙලා ඉන්නේ අපිත් එක්කම ඉංග්‍රීසි මේ ඉංග්‍රීසි වේ කියන අපේ පාඩම් මාලාවේ විශේෂ පාඩම් කොටස් කිහිපයක් තමයි කතා බහ කරේ මීට කලින් කිහිපයක්. අද දවසේත් අපි වෙරි ස්පෙෂල් ගොඩාක් ස්පෙෂල් නැත්තම් විශේෂම වැදගත්ම කාරණා කිහිපයක් කතා බහ කරන්න ලෙසන් එකක් පාඩමක් කතා බහ කරන්න තමයි ඔයාලත් එක්ක මේ එකතු වෙලා තියෙන්නේ. संबंध वीडियो नोटिफिकेशन दान කොටම ඔකේ අපි පරණ කලින් ඉඳන් අපිත් එක්ක එක්කවෙච්චයි දන්නවා අපේ සිස්ටම් එක කොහමද යන්නේ මේ හැමදේම හොඳ ලේසි ක්‍රම කිහිපයක් තමයි කතා බහ කරේ. ඒත් අද දවසේත් මම කතා බහ කරන්න යන්නේ ගොඩාක් වැදගත් කොටසක්. වැදගත් කියන්නේ ගොඩක් අතට පැටලෙනවා නැත්නම් වරදිනවා මොනවාද? එදිනදා වාක්‍ය හදන්නේ කොහමද? කෙනෙක් එක්ක කතා බහ කරන්නේ කොහමද? ස්පෝකන් සයිඩ් එකට විශේෂයෙන් රයිටින් ඒ වගේම ස්පෝකන් කෙනෙක් එක්ක day to day activities නේ day to day डेली ऐक्टिविटी डेली दवस गाने कथाभागरा अत्यावश्यम अत्यावश्यम वाक्य रटा की कथाभागरा मे कुटस्टिक अलग कथाभागरा हरिम लेसी हरिम पहसु डायलॉग दे बस अरगने कथाभागरा संबंधी पटल कथागरासी सरल क्रम वेद अत्यावश्यम सरल वाक्य रटाभा हरियट अलग वीडियो अंतिम आवश्यक वाक्य रटा कि अलग मेन मेल दाल आलुक कथाभागरा पुलव कौर आलुक मेव दाल वस्ते कथाभागर वेरुंगे वैडिपुरा कथागरा डेली डेली इंग्लिश स्पोकन सैड बल मेम कुटस्टिकेहदे कथाभागरा आयोग विशेष विशेष ऑनलाइन क्लासेस इंटरनेट ऑनलाइन क्लासेस पटांगना तीन इधर पटांगना दाल तीन प्लान कल तीन काट हर आलुक्टे ऑनलाइन क्लासेस संबंध में अवश्यता अवश्य नाम याट पुलवा यागे नम सह ඒකනගේ නම සහ ලිපිනේ WhatsApp මාර්ගයෙන් මේ මම කියන දුරකථන අංකයට එවන්න ඕන. එහෙම නැත්නම් මම දැන් කියන දුරකථන අංකයට වා කෝල් එකක් දීලා අහන්න. අපි වාට අපේ පාඩම් මාලාවේ ඔන්ලයින් ඔන්ලයින් ඉංග්‍රීසි පාඩම් මාලාවත් එක්ක වාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් සම්බන්ධයෙන් කතා කරන්න ඕන දුරකථන අංකය මම කියන්නම්. නැත්නම් වාගේ නම සහ ලිපිනේ මෙන්න මේ අංකයට මේ WhatsApp මාර්ගයෙන් එවන්න ඕන. මොකක් දුරකථන අංකය කියනවා නම් ෆෝන් නම්බර් එක මම කියන්නම්. මොනවාද? 0.71 646 हतलिस इकाई अणु है बिंदु हता इकाई हयसी हतलिया हतलिस इकाई अणु हयकियन दूरकथन अंकेट वाकोल्यादी क्लास संबंध वागे नम सह लिपिनी अपीट इवोत् वाट्सअप मार्गे अपीट वाल रिजिस्टर करान पुलवांगे नोमिले यापन गास्तु किसी अदाल नोमिले यापन पुलवांग वागे मूल सत्य के नोमिले संबंध बलान हों पे पाड़ आलाता ऑनलाइन क्लास दिग्ट मन नीसी विशेष पनी अवश्य पुलवा पीत संबंध कथागरा अत्यावश्यम हरि अभी बलमेर मुनाद उदाहरण मुनाद वाक्य सेंटेन्स पैटर्न कथाभा अभी बल मुनाद मे कुटस्टिक दंगा सरल बोर्ड के दिन डे टू डे प्राक्टिस दिनपता भाविता अत्यावश्य वाक्य रटा की अभी बलम दिने मेवे तेर मुना दो भाविता मुन वगी अवस्था मुना कार्य मुल्यों फर्स्ट वट इज दस्ट फस्ट हेव नाइस डे हेव नाइस डे हेव नाइस डे शुभ दवसा दस
ඔයගේ යූස් කරන්න සාමාන්‍ය උදේ උදේක වගේ සාමාන්‍ය උදේට වගේ ආලෝකයක් හම්බුණා අපි දන්න කොහොමද good morning කියලා කියන්නේ good morning විතරක් නෑ අද යූස් කරන්න තවත් කොටසක් දෙන good morning have a nice day have a nice day කියන්නේ යාට අපි මොකද සුබ පතනවානේ මොකද සුබ දවසක් වේවා කියලා කියන්න පුළුවන් good morning have a nice day ප්‍රීතිමත් දිනයක් උදා වේවා සුබ දවසක් වේවා and the other one next one මොකද කියන්නේ මෙන්න මේකත් වැදගත්ම කොටස nice to meet you පාට කවුරු යාළුවෙක් හම්බුණාට පස්සේ යා මේ හම්බුවීම ලොකු සතුටක් කියලා අපිට කියන්න පුළුවන් මොකද nice to meet you nice to meet meet කියන්නේ හම්බ වෙනවනේ nice to meet you වා දැකීම සතුටක් කියනවා මොකද meet වෙනකොට see nice to see you hello nice to see you කියලා කියන්න පුළුවන් hello nice to meet you කියලා කියන්න පුළුවන් okay next one don't worry worry වෙනවා කියන කරදර වෙනවනේ ආ don't worry කියන්නේ මොකද ආ කරදර වෙන්න එපා නේ දුක් වෙන්න එපා නේ කරදර වෙන්න එපා දුක් වෙන්න එපා කනගාටු වෙන්න එපා කොහොමද කියන්නේ don't worry එක තව කොටසක් යනවා don't worry take it easy يعني කරදර වෙන්න එපා take it easy කියන්නේ ඒක සාමාන්‍ය දෙයක් විදිහට හිතන්න ඒක වැඩිය හිතන්න එපා කියලා අපි කියන්නේ ආ කරදර වෙන්න එපා දුක් වෙන්න එපා ඒක වැඩිය හිතන්න එපා එහෙනම් කොහොමද don't worry take it easy don't worry take it easy මේ මොකද let's go next one question 5 වාක්‍ය පස් වෙන එක පහ අපි මොකද let's go කියන අපි කියන එක කියන්න පුළුවන් නේ ආ අපි දැන් යමුද කොහෙද අපි දැන් ස්කෝල්ට යමුද නේ let's go to the school අපි ඔෆිස් එකට යමුද නේ let's go to the office let's කියන එකේ අදහස තමයි let's කියන්නේ මොකද let us කියන එක තමයි යමුද නේ කමුද අපි දැන් කමුද නේ let's eat අපි නිදාගමුද කොහොමද කියන්නේ let's sleep නිදාගමුද let's sleep අපි කොහෙ හරි නේ හරි පත්තරයක් කරා නැත්නම් කාර් එක මේ දැන් පදිමුද කාර් එක කොහොමද let's drive, let's eat. අපි වතුර බොමුද? Let's drink. ඒකක් බොමුද නේ? Let's drink a cup of tea. හරි let's කියන්නේ බොමුද, කමුද, දුවමුද නේ? Let us. මෙතනදී let's go කියන්නේ යමුද? Let us go කියන එක තමයි let's go කියලා දාලා තියෙන්නේ. Next one. Never mind. හය වෙන එක මොකද? Never mind කියන්නේ. ඒක වැඩි හිතන්න එපා, ගණන් ගන්න එපා. Never mind. ඒක ගණන් ගන්න එපා, ඒක අයින් කරලා දාන්න. Never mind. ඒක ගැන හිතන්න දෙයක් නැහැ. Never mind. Never mind. It's okay. Never mind. Never mind. Never mind. කියන්නේ හිතන්න කල්පනා කරන්න එපා. See you later. Next one. See you later. ඔන්න වැදගත්ම කොටස. දැන් ආලුවෙක්වත් එක හම්බෙලා කතා බහ කරලා යන්න හදත් කියන්න පුළුවන් නේ. ආ, වා තව ටිකකින් පස්සේ හමු වෙමු. නේ. තව ටිකකින් හෙට අනිද්දාට ආයෙ නැවත හමු වීමට අපි කියනවා නේ. See you later. නේ. See you later. See you later කියන පසු ඔයා හමු වෙමු. අපි පස්සේ ආයෙ හමු වෙමු කියන අදහස. See you later. ඔය ප්‍රැක්ටිස් කරගන්න ඕනේ මේ දාන කොට. දිනපතාම අත්‍යවශ්‍යම දේවල්. එදිනෙදා වාක්‍ය හැසිරවීමේදී කෙනෙක්ගේ කතා බහ කරන්න ලියන්න කියන හැම දෙයකම වාක්‍ය ගොඩනගන්න අත්‍යවශ්‍යම කොටස් කිහිපයක් තමයි මේ කතා කරන්නේ. හොඳ අවබෝධයෙන් හොඳ කල්පනාවෙන් එකින් එක වාක්‍ය රටා මොනවාද මේකේ තේරුම මං අදහස කියන තේරුම ඒ වගේම examples use කරන ආකාරය හොඳට අල්ලගන්න. See you later. මේ යාළුවත් එක්ක ඉඳලා යන්න හදනකොට කියන see you later. ආපස්සට හමු වෙන්න. See you later bye කියලා කියන්නේ see you later. Wait here. Wait here. wait here කියන්නේ මොකද? ආ මෙතෙන්ට වෙලා ඉන්න. මෙතෙන්ට වෙලා ඉන්න. here කියන්නේ මෙතනනේ. wait here. දැන් යාළුවෙක් එක්ක ඉන්නවා. එයාට කියන මේ පොඩ්ඩක් මෙතනින් ඉන්න. wait here. wait here. wait here. next one 9. keep doing. keep doing කියන්නේ මේ දි කරගෙන යන්න. keep doing. මොකද්ද? keep doing කියන අදහස් තමයි තියෙන්නේ කරගෙන යන්න. ඒ දිගට වැඩ ටික කරගෙන යන්න. keep doing කියන අදහස් තමයි තියෙන්නේ keep doing. okay. and the next one 10 වෙනි වාක්‍ය 10 බලන්න මොකද්ද ඉතින්? let me go අපිට නම් මේ නෙවෙයි 10 let me go let me go let me කියන්නේ මට ඉඩ දෙන්න නේ අවසර දෙන්න කියන අදහස සාමාන්‍ය let me go කියන්නේ මට යන්න දෙන්න අපිට දැන් යන්න දෙන්න let me go මට කන්න දෙන්න දැන් මොකද let me eat දැන් කන්න හදන්නේ අපි කියන පොඩ්ඩක් ඉන්න මට කන්න දෙන්න මම කනකන් ඉන්න එහෙනම් කොහොමද let me eat පැහැදිලිද මට මේ පත්තරේ බලන්න දෙන්නකෝ මොකද්ද කියන්නේ let me ඉඩ දෙන්න කියන අදහස let me read this newspaper ගෞරවය පත්‍රයක් බලන්න නැද්ද? ඒක ඇදලා ගන්න හදනවා. අපි කියනවා නෑ නෑ මේ පොඩ්ඩක් මට පත්‍රේ බලන්න දෙන්න. එතකොට let me read this newspaper. let me කියන්නේ නේ අදහස්. let me go කියන්නේ මට යන්න දෙන්න. එතකොට go විතරක් නේ ඕනම verb එකක් use කරලා අවශ්‍ය විදිහට උමාරු කරලා මාරු කරලා ගන්න පුළුවන්. 10 11 වෙනි එක වැදගත්ම තවත් කොටස nothing special. දැන් කවුරු හරි අහනවා නේ. නේ? වාගේ දවස කොහමද නැත්තම් නේ? how is your day? how කොහමද වාගේ අද දවස? කොහොමද තත් බර්ත්ඩේ පාටියක් තිබ්බ පාටියකට ගියා නේ කොහොමද ඒක හොඳයි නේ how is the birthday party කොහොමද නැත්නම් ඊයේ පෙරේද තිබ්බනම්
how was the party නැත්නම් how was the birthday party එක කිසි අවුලක් නැහැ nothing විශේෂයක් නැහැ special විශේෂ දෙයක් නැහැ සාමාන්‍ය දෙයක් නැහැ nothing special කියන විශේෂයක් නැහැ වැඩි මහලු දෙයක් නැහැ විශේෂයක් නැහැ සාමාන්‍ය දෙයක් nothing special පාට මොනවා හරි කවුරු හරි යව්වත් එහෙමනේ how are you වාඩ කොහොමද නේ අපි සාමාන්‍ය පුරුදු වෙලා තියෙන how are you ගොත් නේ how are you I am fine thank you එහෙම නෙවෙයි කියන්න පුරුදු වෙන්නේ විශේෂයක් නැහැ සාමාන්‍ය පරිදි ඉන්න සුපුරුදු සුවෙන් ඉන්න කොහොමද nothing special special කියන්නේ විශේෂනේ විශේෂ මොකුත් නැහැ සාමාන්‍ය සුපුරුදු පරිදි ඉන්න nothing special 12 number 12 මොකක්ද වැදගත් මොකටද speak loudly ඔන්න ඕක වැදගත් වෙන විශේෂයෙන් පන්ති එකදීනේ පාසලකදී පන්ති එකදී ඔෆිස් එකකදී මීටින් එකකදී තමානේ කවුරු හරි කෙනෙක් කතා කරන වාට එක ඇහෙන්නේ නැත්තම් ඉති කියන්නේ මොකද හයියෙන් එන මොකද හයියෙන් ශබ්ද නැගා හයියෙන් කියවන්නේ කියන්නේ වාට ඇහිලා ස්කෝල් ටීචර් කෙනෙක් නේ අනිවාර්යෙන් වා හිමින් මොනව හරි කියනවනම් speak loudly හරිද කියන්නේ speak loudly කියන්නේ හයියෙන් කතා බහ කරන්න තව හයියෙන් loudly කියන්නේ හයියෙන් right speak loudly clearly නවතත් කියලා මේ වචන කටපාඩම් කිරීමක් නෙවෙයි වෙන්න ඕනේ මේ වචන ටික තිබ්බා ඔකේ තේරුම් ටික දැන් මේ සර් කිව්වා ඉතින් අහන් හිටියා එහෙනම් පාඩම් කරලා එහෙම නෙවෙයි මේ ටික දෙන්න විශේෂත්වය තමයි මේව ප්‍රැක්ටිස් කරන අනිවාර්යෙන් මේ අල්ලගන්න හැම වචනයක් පාසාම ඔය දවස් ගානේ ප්‍රැක්ටිස් කළ යුතුයි පැහැදිලිද you have to practice these sentences every day in your life ජීවිතේ හැම දවසකම day to day life එකේදී මේව භාවිතා කළ යුතුයි. භාවිතා කරන්න 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 තමයි මේ කොටස් ටික පොලිෂ් වෙලා ආන්නේ. ඒකට හිත හිත ඉන්න ඕනේ අවශ්‍ය වෙලා ටග් ගාලා වචන නිකම්ම කටින් එළියට එනවා. ඒ කියන්නේ ඔය ප්‍රැක්ටිස් වෙලා නැත. නැත්නම් කල්පනා කර කර කියන්න ඕනේ ඒවා නෙවෙයි. දවස ගානේ ප්‍රැක්ටිස් කළ යුතුයි. Tell me clearly මට පැහැදිලිව කියන්න කියන දාස්. 13 14 14 මොකක්ද තියෙන්නේ? Look at the board. Look. Look L double O K. Look. Right? Look at the board. बोर्ड दिया बलन लुक लुक क्या बलन लुक एट द बोर्ड के बोर्ड दिया बलन विशेष पांति के दिवा लुक एट द बोर्ड बोला कार दिया बलन लुक एट द का लुक एट द कार दिया बलन राइट मे मेसे दिया बलन लुक एट द टेबल लुक एट द टेबल मे बीती दिया बलन लुक एट द बोल अब यहाँ तो पहले हस दिया बलन हस दिया लुक एट द स्काय लुक एट के बलन කැට් කියලා දාලා අදාල ඕනම නමක් මෙතෙන්ට යූස් කරන්න පුළුවන්. ඒතර ලුක් ඇට් ද බෝඩ්. බෝඩ් එක දිහා බලන්න. L O K look. right? K යපුර මේ තියෙන්නේ. ලුක් ඇට් ද බෝඩ්. okay? and the next one 15. no more. no more කියලා තව නෑ. එච්චරයි. ඉවරයි. තව නෑ මොකක්ක. අපි වාගේ ආලෝක මගේ චොකලට් එකක් දුන්නොත් නේ. කාලා කාලා තව ඉල්ලුවොත් මොකද්ද කියන්නේ? no more. ඉවරයි. no more. more කියන්නේ තව වැඩිපුරනේ. ඒතර no කියන්නේ නැහැ. ඒතර තව මුකුත් නෑ. තව වැඩිපුර දෙන්න දෙයක්. කරුණාකරලානේ මේ හැම වචනයක්ම එදිනෙදාට දවස ගානේ ඩේලි ඉංග්‍රීස් ලයිෆ් එකට අපේ අත්‍යවශ්‍ය වැදගත් බද්ධ වෙච්ච වචන ටිකක් තමයි වාක්‍ය කොටස් ටිකක් තමයි මේ තියෙන්නේ. ඒ වැදගත්ද නැද්ද? වැදගත් අනිවාර්යෙන් වැදගත්. ඔයාට මේ ටික ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් නම් ඔයාට ඉදිරියට වාක්‍ය හදන්න, කතා බහ කරන්න, ලස්සන්ට මේවා හසුරවන විදිය අල්ලගන්න පුළුවන්. ඒතර මෙතන 16යි අපි බලමු තව ගොඩක් තියෙනවා මම කතා බහ කරන්න. ඊළඟ කොටස් ටික මොනවද කියලා දැන් අපි බලමු. ओके तव कोटास्टिकाबहुमेंटास्टी इंग्लिश
फर्स्ट मित्र दिन गिव मी द बुक गिव मी युअर बुक मट वागे पोते दिन गिव मी द की गिव मी युअर की मट मे पत्रे पोड दिन गिव मी द न्यूज पेपर गिव मी द न्यूज पेपर मट कार दिन गिव मी द कार मट वत्र दिन गिव मी गिव मी सम वोट गिव मी के ओण मेक තමුන්ටි අමු ඔයාට මොන හරි දෙයක් ඕන අට දෙන්න කියන අදහස ප්‍රකාශ කරන්න තමයි මේ give me කියන එක use කරන්නේ. එහෙම දාලා මේ ඕන කොටසක් භාවිතා කරන්න පුළුවන්. next one 18 වෙනි එක දිනෝනේ stop writing. stop කියන නවත්තන්න. stop writing කියන මේ ලියන එක නවත්තන්න. stop writing. මේ කතා කරන එක නවත්තන්න. එනකොට stop talking. now stop talking. now කියන්නේ දැන් එන now stop talking කියන කතා බහ කරන එක නවත්තන්න. මේක දැන් ලියන එක නවත්තන්න stop writing නේ. එතකොට stop writing, stop reading. stop laughing laugh kene hina wenone stop laughing hina weneka nawattanna randu wenona kawuru api kiyone stop fighting stop fighting randu karaganne ka nawattanna stop fighting e aakarin tama e kotas use wen stop nawattanna sit over there ena sit over there kine yaluwe kawuru yaam kiyone sit over there kene mokak e yalu aawum api gedara hitagena inna denna ne me yadi kala waadi wenne kiyana ena kon sit kene waadi wenne na sit over there sit over there කියන්නේ මෙතනින් වාඩි වෙන්න කියන අදහස තමයි තියෙන්නේ sit over there. ඊ next one 20 20 වෙනි එක මොකක්ද තියෙන්නේ first one get ready get ready අපි කියන වාක්‍ය කරේ කොහේ හරි යන්න නම් get ready to go now get ready දැන් සූදානම් වෙන යන්න එන ඔෆිස් එකට යන දැන් සූදානම් වෙන කොහොමද get ready එන get ready to go to the office get ready to go to the office ඒ ආකාරයෙන් ගන්න ඕනේ get ready කියන්නේ ඕන මේක සූදානම් වෙන්න right get ready right ඕනම ආකාරයක් ගන්න පුළුවන් get ready next one wait a minute wait a minute අපි කියන්නේ කොහෙද යාළුව සෙට් එකක් එක කොහෙද යන්න හදද්දී පොඩ්ඩක් ඉන්නනේ චුට්ටක් ඉන්න කියලා කියනවා wait a minute වායනක චුට්ටක් ඉන්න wait a minute කියන පොඩ්ඩක් ඉන්න අපි කියන විනාඩියෙන් එනවා මං පොඩ්ඩක් ඉන්න කියලා විනාඩියක් ඉන්න නේද wait a minute right wait a minute don't go without me එන don't go without me මාව දාලා යන්න එපා wait a minute wait a minute විනාඩියක් ඉන්න wait a minute never give up මේක වැදගත්ම කොටස අත්‍යවශ්‍ය වාගේ ජීවිතයට බද්ධ කරගන්න ඕන කොටසක් නේ never give up never කියන්නේ කවදාවත් නැහැ කියන එක never give up give up කියන්නේ අතහරිනවා එහෙනම් never give up කියන්නේ කවදාවත් අතහරින්න එපා වා එහෙම ජීවිතයට බද්ධ කරගන්න never give up කියන වාගේ ඕනම දෙයක් ටාගට් එකකට යන ගමන පාත් එක අතහරින්න එපා කියන අදහස් තමයි තියෙන්නේ never give up හරිද never give up okay next one hurry up අපි දන්නවා hurry up කියන්නේ ඉක්මන් කරන්න ඉක්මනින් එන්න hurry up hari kiyanne ikman karanna hurry up dan koi hari yanna hadanne kalabalin me parak wala nan anith yaluta kiyanne mokak hurry up let's go hurry up let's go api ikmanta yeah let's go there hurry up ikman karanna do you understand next one do you kiyanne kenekin ahanu do you understand ki wata therenawada dan man kiyana de therenawada right do you understand this lesson an ada me paadama therenawada do you understand do you understand this lesson wata me de paadama තේරෙනවා ද කියන අදහස් තමයි ගන්න ඕන do you understand please believe me next one 25 වෙනි 25 please believe me මොකක්ද තියෙන්නේ please believe me කියන්නේ මාව විශ්වාස කරන්න please believe me මාව විශ්වාස කරන්න please believe me next one come with me දැන් යාළුවෙක් එක්ක ගියා කොහේ හරි යන්නේ යාළුවට කතා කරන්න මාත් එක්ක යමු මගෙත් එක්ක යමු කියන අදහස එන come with me එන්න යාළුවර කතා කරන්න හදනේ එන්න මාත් එක්ක එන come with me පැහැදිලිද කවුරු හරි කෙනෙක් එක්ක වාගෝ හැරි යන්න හදනවා නේ එන්න මාත් එක්ක එන හොඳ ගියා එන්න come with me right මාත් එක්ක යමු එන්න යන්න come with me කියන අදහස් තමයි ඒ තියෙන්නේ right 25 26 27 වෙනි එක 26 27 වෙනි කොටස මේකත් වැදගත් මොකද්ද silent please ඒක ගොඩාක් අපි තැන්වල භාවිතා කරන වැඩිපුර library එක වගේ තමයි කතා බහ කරන්න silence please silent please කියන්නේ කරුණාකර නිශ්ශබ්ද වෙන්න කියලා කට්ටිය කෑකෝක ගහනවා අපි කියන්නේ silent please කියලා තමයි භාවිතා කරන්න ඕන silent please තමයි විශේෂයෙන් library වල වගේ board එකක් විතර ඕක ගහලා තියෙනවා silent please කරුණාකර නිශ්ශබ්ද වෙන්න කියන දහස තමයි තෙන්දි භාවිතා කරලා තියෙන්නේ ඊට පස්සේ මෙතන දෙනවා 28 28 වෙන එක wait outside wait කියන රන්දී සිටින්නේ මේ එළියට වෙලා ඉන්න පොඩ්ඩක් wait outside එළියෙන් ඉන්න එළියට වෙලා ඉන්න කියන අදහස් තමයි තියෙන්නේ wait outside ඒ ආකාරයෙන් තමයි ගන්න ඕන okay next one ඊළඟට ගන්න පුළුවන් මොනවා I am sorry නේ 29 වෙනි එක I am sorry කියන්නේ මට කනගාටුයි I am sorry sorry කියන අදහස නේ මොකක් කර දෙයක් කිව්වොත් නේ I am sorry
मगे बर्थे पार्टी इन कला पार्टी इन वगे सोरी कनगा सामने इन विन ई एम सॉरी कनगा ई कैनॉट कम टू द पार्टी ई कैनॉट नेता ई कान कम टू द पार्टी मत इन विन ई एम सॉरी अनगा ई एम रेडी रेडी क्या सूदा मिथन कथा गेट रेडी क्या सूदा ई एम रेडी मम सूदा मम रेडी कौर वरी को पिटे ट्रिपा रेडी देखो ओ ओ रेडी सूदा सूदा ई एम रेडी ई एम रेडी ई विल कम मम रेडी मम इन ई विल कम ई एम रेडी राइट नेक्स्ट वन वुड यू लाइक कमती दिन दसना वुड यू लाइक Would you like to have a cup of tea? Would you like to eat some cakes? I don't like you know kavuru kene kemathi ne mam meemata kemathi ne ena I don't like to eat biscuit mam biscuit kanna kemathi ne I don't like ne mam me liyuma liyanne kemathi ne I don't like to write this letter and don't like kene yam kisi onama deyak kemathi ne kiyana dahasa don't like kene kemathi ne kiyana dahasa tama tiyenne it's all right api kene it's okay kene then what kohomada piano what kohomada kiyala ne how are you ne natha wage mokak asaneepen hitiyana ne den kohomada asaneepen nan ahanna ona ekota kiyana api mokadda it's okay ne wage kisi prashnayak ne okkoma hari all right siyallama hari kisi awulak ne it's all right do you want kiyala ahanna wata mona hari awashya dena mona dahanna do you want a book wata potak awashya de do you want a book What ice cream? Yeah, what's that? Do you want an ice cream? Pehli the. Anatang hande pula ni. What? Take a cup. What's that? Do you want? What? What's that? Do you want a cup of tea? Coffee? Yeah, na a cup of coffee. Ia karin tama ganne. Own. What? Me atur a what's that? Go mudha. Do you want this key? Do you want this bag? Me baggy ka what's that? Me pen a what's that? Go mudha. Do you want this pen? Ia karin tama ganne. Owni. Okay, this other, this part. Yes, of course. And again, it marker didn't have the Yes, of course. Do you want this bag? What me bag you want? Oh, at them. Yes, of course. Yes, of course. Oh, at the machine. Yes, of course. Yeah, for it. Amagane. Oh, ne. Say, no thanks. Again, marker didn't have the option. I was saying, oh, ne. A big winning. Or take a bone water. Make cool drink. Would you like some cool drink? Would you like? Some cool drinks. What a cool drinks? Mona hari own the own neck and nepa. No, avashya nahi. Bonus tooth. You know, no thanks. Ni kaura cake kala dinna hadati apite paana. No thanks. Kela kiyanna puluwa. Kaura coffee ekak apita denna hadu ne. Api bon nattan avashya nattan. No thanks. Kiyanne ne. Ne avashya nahi. Bonus tooth. Avashya wenne nahi kiyana dahas tama bhavitha karala thi. Ethara me okkoma gattot ne idine data avashya dewal tama thiyenne. හැම දාටම භාවිත කරන ඩේලි ස්පෝකන් සයිඩ් එකට අවශ්‍ය කොටස්. එතකොට මේ ටික 1 by 1 day to day අපි ප්‍රැක්ටිස් කළ යුතුයි. මේව කටපාඩම් කරගෙන තියාගෙන හරියන්නේ නැහැ. මම කට හොලවලා අනිත් කෙනත් එක්ක අනිවාර්යයෙන්ම කතා බහ කරන්න ඕනේ. කතා කරන්න තමයි දවසින් දවස මේව ප්‍රැක්ටිස් වෙන්නේ. You have to practice this every day. හැමදාම මේව ප්‍රැක්ටිස් කළ යුතුයි. දැන් මෙතන 36යිනේ. මම තව කොටස් ටිකක් දාන්නම්. බලමු ඒවත් අත්‍යවශ්‍ය කොටස් මොනාද කියලා අපි දැන් බලමු. ඒ වගේම තවත් කොටස් ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ මොනවාද ඊළඟ කොටසනේ 37 වෙනික බලන්න මොනවද තියෙන්නේ congratulations මොනවද තියෙන්නේ congratulations කියලා දීලා තියෙනවා congratulations කියන මොකක් අපේ යාළුවෙක් මේ කවුරු හරි කෙනෙක් මොකක් කරේනේ එයාගේ මොකක් කරේ අපි ගත්ත රේස් එකකින් දිනලා නැත්නම් exam එකක් pass වෙලා මොකක් කරේ විභාගයෙන් pass වෙලා තරගෙන් දිනලා match එක දිනලා නම් අපි ළඟට ගිහලා කියන මොකක් සුබපතනවා ශා නියමයි සුබපතනෝනේ congratulations ඒතර congratulations කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් well done කියලා කියන්නත් පුළුවන් well done chaniya maya hondin wedik kara match ekekin dillana samanyika hondin sellam kara oya well done e well played kela kiyanna puluwa well played praya aparen e kotas tika apita ganna puluwa okay next one 38 try again later eka nawatha usaha karanna visheshayen ap phone ekekin call ekak kaata hari ganiddi eya pacharayak naththana busy nan me apita eke wetena ne
please try again later karuna kara navata usaha karanna try again kiyanne navata usaha karanna try again later navata usaha karanna later pasuwa ai navata usaha karanna kiyeneka tama yenne 39 39 all the best kawurai mokak kare exam ekata yanna kalin okay tarangaya mokak kare ne sellam karanna final hari match ekak dinanna naththan sellam karanna kalin api yata suba patanawa okay I wish you all the best I wish you all the best. I wish you all the best. You know that. Good luck. Kya lagya na? Pulva. All the best. Netta. Good luck. Wish you all the best. Anni karna thi ka thama. Meethi ni. Se well done. Mukad meethi ni. Well done. Well done. Kya nu kar? Well done. Kya nu kar? Dikhe lagat to kaun hari wa race ka dina lag. Dua liver hai. Dina liver hai. Match ka dina liver hai. Exam making kaun hundi pass tu naar bas. Tera congratulation lagi matama. Api kiwi ni. Me well done. Kya nu use karan na? Pulva. Well done. Well done cha niyamaya hondai kiyana suba patanu yaha wish you soon recovery meka wedagathma kotasa dinata ada awashyai wish you soon recovery ha mokadda kiyanne wage aluwe wage aluwe kawuru hari kiyanne asaniba wela innona api ya balanna kiyala kiyenone ha wade ikmanimma suba wenna suba pat wewa ikmanimma honda wenna asaniba honda wenne kiyala kiyenone nam mokadda api mama suba patana wade ikmanimma honda wenne kiyala asaniba wenne kiyala kohomada ganne nam wish you soon recovery wish you soon recovery hema naththam get well soon kiyala gannak puluwa get well soon kiyanne ikmanima hondima sanipa wenna kiyana adahasa honda wenna kiyana adahasa tiyenne meka dana thank you kada 43 thank you kiyana eka thama tiyenne thank you right oka thank you kiyana eken api dannone kawuru hari wada monaha dunnot ne api thank you kiyala kiyana ne potak dunnot panak pencilak tag gak dunnot thank you थैंक यू किने विविध आकार बैसीकल कंप्यूटर थैंक यू नेटा पोट वेपुर थैंक यू वेरी मच थैंक्स अलॉट थैंक यू सो मच अन्नी आकार थैंक यू वेरी मच थैंक यू सो मच थैंक्स अलॉट गुड स्तुति इट्स गुड मकर कौर दिन पक्की पलतर भीम का केक मार रस षा नियम खदीम की षा नियम षा नियम खदीम अदे इट्स गुड इट्स गुड इट्स गुड के हाई गुड के हमें विविध अर्थ वाल भावित इट्स गुड के षा नियम और षा नियम की लगे मार रस अन्नी अदस्तम इट्स गुड के भावित इट्स गुड ओके I am going to. I am going to किया नहीं. तामने माँ कोई हर यानवा आधा हस ताम. वे मित्र जी माँ विशेषण पे इन्हने नहीं. वो यार यामा करण नहीं में यान नहीं. अगर दें वाप आत्तरे किया वन्ना हदा नहीं ना कोट. माँ किया वन्ना ही हदा नहीं. मम्मी पात्तरे किया वन्ना हदा नहीं. कौन दिखे? I am going to. अगर दें. I am going to read this newspaper. I am going to read this newspaper. वास इक्यर नहीं. मम्मी ल्यूमा किया नहीं नहीं मम्मी दाड़ हदन पटांगे वाल हम वीडियो स्टार्ट मगे कटीं ऐम गोइंग टू स्टार्ट दिस लेसन मम्मी पाड़ स्टार्ट कर पटांगी कम तीन ऐम गोइंग टू यम किरीमटे अन्नी कर मम हदास्तम मिथनी पिन्नी पिन्नु यू हाव टू गैन वाट अंश दीनो करवा यू हाव टू But you have to, right? Okay, what then me? After a given one, you know what? You have to read this newspaper. What about a call like that? You know what? You have to call me. You have to call me. Perhaps this. What me then take a kadan? You know what me? They call you to karan. You know what? You have to make a cup of tea. You have to make a cup of tea. A car in Tamayan. What me message then? Dan don't anywhere. Dan don't. That me you to you know what? You have to. What call you to? You know what? You have to send this message. You have to send this message. Anni aakarin ganne puluwa. Why do you? Why do you? Kila hamen samanyen hane. Owa me de karanne. Ai kiyana dahasa. Ai owa office ekata yanne. Kohomada? Why do you mokadda? Go. Now why do you go to the office? Why do you go to the office? Pahadida? Ai owa me message ekak daanne yata. Ena kohomada? Why do you send this message? Why do you? Ethara why do you kiyanne ai? Ai di me de karanne. Pahadida? Aiwa TV balan. Nagod. Why do you watch TV? Why do you watch TV? Aiwa English sikina kanni ai. An. Why? You know why do you learn English? Why do you learn English?
ඔයා දෙමළ ඉගෙන ගන්න නේ එනම මොකද why do you learn tamil ඒ ආකාරයෙන් තමයි ගන්න ඕන right how do you next one 48 හොඳට බලාගන්න how do you එදිනටද තවත් වැදගත් දෙයක් how do you ඔයා මේ දේ කරන්නේ කොහොමද ආයි කියනවා ඔයා ඔෆිස් එකට යන්නේ කොහොමද how do you go how do you go to the office කොහොමද ගන්නේ how do you go to the office ඔයා කාර්යාලයට ඔෆිස් එකට යන්නේ කොහොමද මොන ආකාරයෙන්ද කියලා තමයි පෙන්වන්න යන්නේ ඔයා පාසල් යන්නේ කොහොමද how do you go to the school how do you go to the school අනිත් ආකාරය තමයි තෙන්දි අරගෙන ඉන්නේ ගන්නේ next one වැදගත්ම කොටසක් 49 please can you help me ඔයා මොකක්ද කරදරයක ප්‍රශ්නයක ඉන්නවනම් තව යකාගෙන් හරි කෙනෙක්ගෙන් අහනවා මේ මට කරුණාකරලා උදව්වක් කරන්න පුළුවන්ද please can you help me කරුණාකරලා මට උදව් කරන්න please can you help me අනිත් ආකාරය තමයි ගන්න ඕන please can you help me right අවසානයේ මෙන්න මේක තමයි වචනේ මොකද්ද last one නේ මොකද්ද have a nice journey මොකද්ද have a nice journey ආ කියනවා සුබ ගමනක් වේවා සුබ ගමන් කියන අදහස තමයි තියෙන්නේ කෙනෙක් කොහේ හරි යන්න හදනවා ට්‍රිප් එකක් යන්න හදනවා අපි ඒකට කියනනේ have a nice journey have a nice journey යන්න කලින් ට්‍රිප් එකක් යන්න කලින් නේ අපි කියනවා have a nice trip have a nice tour have a nice journey අන්නේ කොටස් ටික අපිට භාවිතා කරන්න පුළුවන් ඉදිරියදා එතකොට ඔයාගේ ඕනම යාළුවෙක් කොහේ හරි යන්න හදනවා ට්‍රිප් එකක් හරි කොහේ හරි යන්න හදනවා ඊට කලින් අපි කියන්න පුළුවන් පරිස්සමට යන්න සුබ ගමන් නේ have a nice journey නැත්නම් take care take care කියන්නේ පරිස්සම් වෙන්න take care have a nice journey නැත්නම් have a nice trip have a nice tour අන්නේ කොටස් ටික තමයි භාවිතා කරන්න ඕන අද දවසේ විශේෂයෙන් මම කොටස් කීයක්ද කිව්වේ මේ 50ක් නේ අවසානයේ 50ක් කතා බහ කරලා දිනු සම්පූර්ණයෙන් මේ කොටස් 50ක් කතා බහ කරලා තියෙනවා right එතන මේ ටික අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කළ යුතුයි එතනින් එහාට ඉදිරියේදී මම තවත් කොටස් කීපයක් ඊළඟ වීඩියෝස් වලදී ඉදිරිපත් කරන්නම් මේ දවස් ටිකට ඔයාලා මේ ටික ප්‍රැක්ටිස් කළ යුතුයි okay now you have to practice this මේ කොටස් ටික අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කළ යුතුයි පුහුණු විය යුතුයි එතන මේක කටපාඩම් කරලා මේකේ තේරුම් මේකයි කියලා කටපාඩම් කරලා ඉඳීමක් නේ අවශ්‍ය වෙන්නේ මොකද දවස ගන්න මේව ප්‍රැක්ටිස් කළ යුතුයි අනිත් කෙනත් එක්ක කතා බහ කරන්න මේව දාලා වාක්‍ය දාලා කතා කරන්න කෙනෙක් එක ස්පෝකන් සයිට් එකේදී වැඩිපුර භාවිතා කරන්න පුළුවන් ස්පෝකන් රයිටින් ඕන මේකට පොදු වශයෙන් භාවිතා වන එදිනෙදා වර්තමානයේ එදිනෙදා day to day life එක නැත්නම් day to day english activities වලට අපිට භාවිතා කරන්න පුළුවන් ඉතාමත් සරල වැදගත්ම කාරණා කිහිපයක් sentences කිහිපයක් තමයි කතා බහ කරේතර මේ කොටස් ටික ඔයා ප්‍රැක්ටිස් කරගන්න ඕන ඒ වගේම තමයි අපේ ඉදිරි වීඩියෝස් අපි හැම එකක්ම ඔයාලට එවනවා දානෝ ආලේ අපේ වීඩියෝස් බලන්න පුළුවන් අලුත් කවුරු හරි අලුතින් සම්බන්ධ වෙච්ච කෙනෙක්ට අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ channel එක subscribe කරලා තියාගත්තොත් අපේ වීඩියෝ දානේකොටම ඔයාට ඒක නරඹීමේ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒක ඔයාලේ වෙනුවෙන් හැමදාම හොඳ දේවල් හොඳම දෙයක් දෙන්න තමයි මම සූදානම් වෙලා ඉන්නේ. අපේ team එක අපි ඔක්කොම එකතු වෙලා ඉන්නේ. ඔයාලේ වෙනුවෙන් හොඳම දේවල් ටිකක් දෙන්න. ඒක ඔයාලා ready වෙලා ඉන්න. අපි මේ වගේ හොඳ දේවල් ටිකක් ඔයාලට හැමදාම දාන හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේ තමයි අපි විශේෂ අර කිව්වා වගේම නේ ඔන්ලයින් පාඩම් මාලාවත් එක්ක ඔන්ලයින් ඉංග්‍රීසි ක්ලාස් එකත් එක්ක කවුරු හරි සම්බන්ධ වෙන්න කැමති නම් අපේ මෙන්න මේ නම්බර් එකට. මොකද්ද? 0741 641 96 කියන නම්බර් එකට මේ WhatsApp වරහා වාගේ නම සහ ලිපිණිය එවන්න. එහෙම නැත්නම් මේ නම්බරේට කෝල් එකක් දීලා විස්තර අහගන්න පුළුවන්. නොමිලේ ලියාපදිංච වෙන්න පුළුවන්. විශේෂත්වයක නොමිලේම ලියාපදිංච වෙන්න ඔලේ වගේ මුල් සති කිහිපෙ නොමිලේ සම්බන්ධ වෙලා බලන්නත් පුළුවන්. හොඳයි නම් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න පුළුවන් ඔන්ලයින් ක්ලාස් එක ගැන තමයි. ඒ කතා බහ කරේ නම් අද මේ කොටස් ටික අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කළ යුතුයි. You have to practice every day. මේ ටික ප්‍රැක්ටිස් කරගන්න. ඉතාමත් ඉක්මනින්ම දවසක නැවතත් අපි ඔයාලව හම්බෙන්න එනවා. Right? එතකොට මේ ටික ප්‍රැක්ටිස් කළා. හොඳ උත්සාහයෙන්, හොඳ උමනාවක් තියාගෙන, හොඳ අරමුණක් තියාගෙන ප්‍රැක්ටිස් කරලා ඉන්න. ඒ වගේ මේ දවස්වල ගොඩාක් පරිස්සමෙන් ඉන්න ඔයාලනේ රටේ ලෝකේ තියෙන තත්ත්වයක් එක්ක මේ අසනීපත් තත්ත්වය ලෙඩ රෝග තත්ත්වයත් එක්ක පුළුවන් තරම් ඔයාලා පරිස්සම් වෙලා ඉන්න හැමදාම පරිස්සම් වෙන්න මේ ටික ප්‍රැක්ටිස් කරන්න. දැන් අද දවසේ කොටස් ටික මම අවසන් කරන්න යන්නේ ඔයාලා හැමෝටම එනම් සුබ දවසක් වේවා. 11 ශ්‍රේණි ඉංග්‍රීසි වේ නවතම ඉංග්‍රීසි පාඨමාලාව ඉංග්‍රීසි තේරෙන සිංහලෙන් අසංක ගුරුසිංහ ජීනියස් ගාල්ල ගුරුගෙදර අහංගම සන්රේ ගාල්ල දැනුම වඳුරඹ